සිත්‍යාය ස්නේහයෙන් අස්වත්තන්නට. මම ලුණු තට්ටුව ගාවේ මෙතෙන්ට එක්කගෙන ආවේ මේ අද්දකල්ලන් හුරුතල්ලන්න නෙමෙයි, තේරුණාද? මම යන තැනකටවත් මං ඉන්න තැනකටවත් එන්න එපා කියන්නේ. පන්දුක මට වතේ ටික කතා කරන්න ඕනේ. ඒකයි ලුණු තුනෙන්ට ආවේ. මේ මට වතේ කතා කරන්න කිසිම දෙයක් නැහැ. මම වාට එක වතාවක් ඒ වැරද්ද කරන්න එපා කිව්වා. ඔයා ආයෙම ඒ වැරද්ද කළා. මං ආවේ ඒ ගැන කතා කරන්න නෙමෙයි. වෙන මොන ගැන කතා කරන්නද? අපි දෙන්න ගැන කතා කරන්න. අපේ හීන ගැන කතා කරන්න. ආ මී 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 අපේ හීන කියලා දෙයක් නැහැ. ඔයාගේ හීන මගේ හීන කියලා දෙවර්ගයක් විතරයි තියෙන්නේ. දැන් කරුණාකරලා යන්න. ඔයා තාත්ත කෙනෙක් වෙන්න යනවා කියන එක අපි දෙන්නගේ හීනයක් නෙවෙයිද පණ්ඩුක? මට එහෙම දැනෙනවා. ඔයා තුමුද කියන්නේ? එක තප්පරයකටවත් ඇස්සල කමරු කරනවා. එහෙනම් ඊට පස්සේ මම අඬවන්න හදන්නේ නැහැ. මට මේ ඉන්නේ ඇත්තත් කියලා දැනගන්න. අපි ડોක්ටර් කෙනෙක් ගාවට යමු. දැන් වෙන්ද වගේ නෙමෙයි. ඔයා ගොඩක් මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න ඕන. ඒ නිසා අපි හවසට යමු. රුවිනි. ජීවිතය කියන්නේ බිස්නස්වත් සල්ලිවත් නෙමෙයි. ජීවිතය කියන්නේ සතුට. දැන් ඔයා ලෑස්ති වෙන්නේ මේ සතුට මට දෙන්න. ඔච්චර බලාපොරොත්තු තියාගන්න එපා. මට බය හිතෙනවා. එහෙම කියන්න එපා. ඉතින් එහෙම කියද්දි මටත් බය හිතෙනවානේ. පණ්ඩුක මොකද මේ? ඇයි මේ බඩගිනිය ඊට පස්සේ මෙහෙම තියෙන එකක් නැහැ නේ? අපේ දූසියෙත් ඉක්මනට ලොකුයි. දැන් මම ડોක්ටර් කෙනෙක් ළඟට යන්න වෙයි. නැත්නම් තාම මොනව ගැනව බලාපොරොත්තු තියාගන්නේ දන්නේ නැහැ. සජානා! නැන්දේ! සජානා! මෙන්නි ඔහ දැන් මාතික ගමනක් යන්නේ නෝ. මේ දැම්ම කොහෙන්නද? ආ යද්දි කොහෙද කියලා කියන්න. අනේ ප්ලීස් සජාන බෑ කියන්න නම් එපා. මට දැන් ගෙදරින් එළියට එන්න අමාරුයි මෙත්නි. මම ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. අනේ පින් සිද්ධ වෙයි සජාන. ඔය කොහොම හරි මාතික මේ ගමන යන්න එන්න ඕනේ. ඔච්චර හදිසි ගමනක් නම් කොහෙද යන්න කියලායි මට කියන්න බැරි. මට ડોක්ටර් කෙනෙක්ව මීට් වෙන්න යන්න ඕනේ. මෙත්මි ඔයා හොඳින්ද? හොඳින්ද නැත්ද කියලා බලන්න තමයි ડોක්ටර් කෙනෙක් ගාවට යන්න එන්න කියන්නේ. මට බයයි මෙත්මි. මට ඔයා ගැන ලොකු බයක් දැනෙනවා. අනේ නැන්දට මාමට මොකක් හරි බොරුවක් කියලා මාතක මේ ගමන යන්න එන්න සජාන. මං ඒගොල්ලන්ට මොනවද කියන්නේ? අපේ අම්මට අසනීපයි කියන්නකෝ. අර ඔයා අඳුරන මේද ඩොක්ටර් ඉන්නේ. අන්න යාගාවට මං වාට යන්න කතා කරනවා කියන්න. මං එහෙම කියන්නම්. හැබැයි මෙත්නි ඇත්තටම ඩොක්ටර් මේද ළඟට යන්න නම් කතා කරන්න එපා. හරි සජාන. අනේ පරක්කු වෙන තික්මෙන්ට යමුකෝ. මොකද ඒක මගේ ජීවිතය සම්බන්ධ ප්‍රශ්නය. ඕ මිත්මි මට තේරෙනවා. මං ඉක්මනට එන්න. මිත්මි අමාරු නම් හිටගෙන ඉන්න එපා. ඉඳ ගන්න. Thank you.
ඔයාද ප්‍රෙග්නන්ට් මමද ප්‍රෙග්නන්ට් ආ අපි දෙන්නම දැන් ඔයාද ප්‍රෙග්නන්ට් මමද ප්‍රෙග්නන්ට් ඔයා එන මට තව කීයද මේ මේ දෙන්න ඒ ඒ හම්බු හම්බු දුවන්න එපා මතන ડોක්ටර් කියපු දේවල් මතකයි ඇක්සිඩන්ට් කම්බුට මේක හීනයක් වගේ නේද ඒක හීනයක් නෙවෙයි මේක හැබෑවක් අපි යන ගමන් අර බබාලා ඉන්න පින්තූර ටික අරගෙන යන් කාමරේ ගහන. ඒ මොකදද? ඒක අම්මලාට බබාලා හම්බෙන්න ඉත තාත්තලා එහෙම කරනවාද? අපි එන යනකොට බබාලා දෙන්නේක් මේ ඉන්න ෆොටෝ අරගෙන. එමුඩු? මං ආසයි දුවේකුයි පුතේකුයි එකපාර හම්බ වෙනවා. ඇයි? ප්‍රශ්න අහන්නතු මාත් එක්ක යන්න එන්න ලොකු අසනීපකෙන ડોක්ටර් කෙනෙක් මීට් වෙන්න යනවා කියලා මේ වගේ තැනකට එක්කන් ආව මං වාගේ ප්‍රශ්න අහන එක වැරදිද? ඔව් ප්‍රශ්න අහන්න ඕනේ. හැබැයි ඒ මගෙන් නෙවෙයි. එහෙනම් කාගෙන්ද? සජනා ප්‍රශ්න අහන්න තු මාත් එක්ක යන්න එන්න. ඔයාට දැනගන්න ඕනුනේ ඔයාට අහන්න තියෙන ඕනම ප්‍රශ්නය දැන් අර ඉස්සරහින් කෙනාගෙන් අහන්න. සජනා සජනා හොමින් සජනා සජනා හොමින් සේනන් මොකද මේ I have a big problem who is she she is my younger sister ආනිකන් කලබලලා ඉන්නේ නංගියෝ දැක්කා වගේ නෙමෙයි. හරියට නිකන් පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව දැක්කා වගේ. හා? අයියෝ මෑට්. ඒ ප්‍රශ්නේ අහන්න ඕනේ මම සේනාන්. ඔයා මොකටද ඔකට ඔච්චර කලබල වෙන්නේ? කලබල නෙමෙයි පුළුවන්ද? මං ඔයාලට කියලා නැති වුණාට අපේ නංගි කිනි බෝම්බයක්. හද මං ගෙදර ගිහිල්ලා ඉවරයි. අයියෝ සේනාන්. ඔයාලට තිබ්බන නංගියෝ මට අඳුනලා දෙන්න. හිනා වෙන්න. මොකද ඔයා බේරුනේ ලොකු මාරකෙක්. සෙනාල් වා විශ්වාස කරන්න ඕන තරම් හේතු තිබුණා මෙත්නි. ඒත් මේ මෝඩියව විශ්වාස කරා. ඒ විශ්වාසයට ආදරේ කරා. සජාන මීට පස්සෙවත් හොඳම යාළුවෝ දෙයක් කිව්වහම ඒකේ පිළිගත්තත් නැතත් ඒකෙන් චුට්ටක් හොයලා බලන්න. ඇයි මෙත් මියා මට මෙහෙම කරේ? ඇයි මාව මෙහෙම අසරණ කරේ? සජනා මං ඔයාව අසරණ කරේ නෑ සජනා. මේ ඔයා ඉන්නේ වැරදි වැටහීමක. ඇත්තද? ඇස් දෙකටම දෙයක් දැක්කට පස්සේ නිදහසට කරුණෝ නැසනයි. කරුණා කළා. ඔයා දැන් මෙතනින් යන්න. මේ 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 මං ඔයත් එක්ක කතා කරේ නෑ හරිද? ඔයා ඔයාගේ වැඩක් බලාගන්න. මං කතා කරේ සජනාත් එක්ක. සෙනාල් ඔයාගේ අතේ වැරදි තියාගෙන මේ ළමයට බොරුවට බනින්න එපා. ජානා මුට තේරුම් ගන්න මේ ඒ හිටියේ ඩොනාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඩොනල්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්නෝනේ ඩොනල් එක්ක ඔයා ළඟ නෙමෙයිනේ ජානා බොරුවට ඇත්ත දන්නේ නැතුව කලබල වෙන්න එපා ඇත්ත මට කියන්න ඉඩ දෙන්න ප්ලීස් සජානා මෙයාගෙන් අහන දෙයක් තව ඉතුරු වෙලා නැහනේ
නංගිනේ මම ඔයාට එකපාරක් කිව්වා මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න චිරොත් මං නම් කාගව ජීවිතත් එක්ක සෙල්ලම් කරේ නෑසනල් ඔයයි මේ අහිංසක කෙල්ලගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්නේ ඊට පස්සේ ඒ සෙල්ලම ඉවරටම ඉවරයි නෑ ඒ සෙල්ලම ඉවර වෙන්නේ නෑ සජානා කියන්නේ මගේ ජීවිතේ ඔයයි මේ කෙල්ලගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්නේ මේ කරුණා කරලා මේ කෙල්ලගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්නේ ප්ලීස් වාන මාර කෙල්ලෙක් වෙනුෂා. වාගේ ඩියුටි වා නියමිටම කළා. ඒක ඩියුටියක් නෙමෙයි අනුරාධ. ඒක යුතුයකම. එතකොට දැන් මේ යුතුයකමට වාට මොනවද මගෙන් ඕනේ? අනුරාධ, යාළුවෙක් යාළුවෙක්ට උදව්වක් කරන්නේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මම ඒක දන්නවා. වෙනකොට වාමට කලේ කිසිම ගෑන ළමෙක් කිසිම පිරිමු ළමෙක්ට කරන්නේ නැති જાති උදව්ව. අනුරාධ, ඔයාට ඕනේ වුණේ ඔයාගේ සජානාව සෙනාලගෙන් ආරක්ෂා කරගන්නනේ. ඔන්න දැන් ඒ වැඩේ හරි. හැබැයි සජානාව දැන් දිනා ගන්න එක ඔයාගේ වැඩක්. ඒකටත් ඉතින් මට මගේ යාළුවෙක්ගේ පිටම් පතන්න වෙනවා. ඔන්න ඒක නම් මට කරන්න කියන්න එපා. මොකද සජානා මාව අඳුනගත්තේ සෙනාල්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදියට. නැතු ඔයාගේ යාළුවෙක් විදියට නෙමෙයිනේ. ස්කූලේ යද්දී හැරල්සර්ගේ ඉංග්‍රීසි පන්තියේ යාළුවෙක් ඉච්ච ඔයාගෙන් මෙහෙම උදව්වක් ඉල්ලන්න වෙයි කියලා මං කවදාවත් හිතුවේ නැහැ මිනුෂා. හැරල්සර්ගේ පන්තියේ හිටපු දඟකාරී කවදාවත් යාළුවෙක් වෙනුවෙන් මේ වගේ කැපකිරීමක් කරයි කියලා ඔයා හිතන්නේ නැතුව ඇති නේද අනුරාධ? ඒ වුණාට මේ උදව්ව ඔයාට අරුණා වෙන කිසිම කෙනෙක්ට කරන්න බෑ කියන එක මං හොඳටම දැනන් හිටියා. ඒකයි මම ඔයාටම කෝල් කළේ. ඔයාට ගොඩක් පින් මිනුෂා. ඔන්න ඒ පාර මට පින් දෙනවා. ඇත්තම කියනවා නම් අනුරාධ පින් දෙන්න ඕනේ මම. ඒ මොකද? ඔයා දන්නවනේ අනුරාධ. මමත් සෙනාල් වගේම තමයි. ජීවිතය ගැන ගොඩක් සැහැල්ලුවෙන් හිටියේ. ඉතින් අනුරාධ, ඔයාට හිතෙන්නේ නැද්ද මට ගොඩාක්ම ගැළපෙන කෙනා සෙනාල් කියලා? නෝෂ. ඔයාව කියන්නේ ඇත්තටම නෙමේ. ඇත්තටම තමයි අනුරාධ. සජානායි කවදාවත් සෙනාල්ගේ ජීවිතයට එන එකක් නෑ. ඒ වගේම අනුරාධ, මට හිතෙනවා මටත් කවදාවත් ආපහු සෙනාගේ ජීවිතෙන් නොගිහින් ඉන්න. එතකොට මේ ඔයා සෙනාල්ට කිව්ව බොරු? ඉතින් එයාත් මට බොරුනේ කිව්වේ. බොරුවට බොරුව කැපිලා යනවා. මේ අනුරාධ, සෙනාල් මේ පැත්තට එනවා. මං එහෙනම් තියන්න. මේ ඔයාගේ සජානගේ වෙඩින් එකට මටත් ඉන්ටේෂන් එකක් ඕනේ. හරිද? මං තියනවා. බයි. ඔයාට ඇති නම් එහෙනම් මටත් ඇති. හරි. මේ රස කැමති තියන දෙන්නද? හා. ඔයාගේ අර ඇඹුල් මැඹුල් අඹකට නම් එපා. තාමත් මගේ දත් ඉරි වැටෙනවා. මෙච්චර කැම ගොඩ ගෙදර කඩයක් දාන්නද? කෙනෙක් දෙයක් කන්න දුන්නාම
ප්‍රශ්න අහන්න හොඳ නැහැ. Thank you කිව්වා අරගෙන ගේවා. ලොකු නැන්දා මාමයාට හරි වෙනා. වෙනද මඩ මෙච්චර ආදර කරේ නැහැ. ඉතින් වෙනද ඔය අම්මා ගාවට වෙලා ඉන්නවා මිසක් අපි දෙන්න ගාවට ආවද? නැහැ. ඔයත් වෙනස්. ඒකනේ. අම්මා මෙද්මි නැන්දාත් එක්ක කොහෙද ගමනක් ගි? ගෙදර ආපු වෙලාවෙ නම් ඔළුව රිදෙනවා කියලා නිදි. ආ. මඩත් ඉතින් කාමරේට වෙලා තනියම ඉන්න බැහැනේ. සඳරු අපි ඉක්මනටම ඔයාට සෙල්ලම් කරන්න බබෙක් ගෙනත් දෙන්න. ෂා නියමයිනේ.